ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව සිදු කළ බෝහාරික විගණනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් පිහිට වූ ක්‍රිකට් ඒට්නම් ආයතනයක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. විදායක කමිටු රැස්වීමකදී පුණ්‍යාධාර කටයුතු සඳහා ක්‍රිකට් ආධාර වැඩපිළිවෙලකට අනුමැතිය හිමිව තිබුණද ක්‍රිකට් ඒට්නම් ආයතනය වැනි ඇපෙන් සීමිත සමාගමක් පිහිටු වීමට අනුමැතිය හිමිව නැහැ. අරමුණු 13ක් මුල් කරගනිමින් පිහිට වූ ක්‍රිකට් ඒඩ් සමාගමේ ප්‍රධාන තේමාවක් වී තිබෙන්නේ වකුගඩු රෝගීන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමයි. සමාගම ස්ථාපිත කර වසර දෙකහමාරක් ගත වුවද වකුගඩු රෝගීන් සඳහා කිසිදු ආධාර මුදලක් පිරිනමා නැතැයි වාර්තා වනවා. ක්‍රිකට් ඒඩ් ආයතනය යටතේ අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් නොතිබූ අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසු වියදම් වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් සමග එය සැසඳෙන්නේ නැතැයි විගිරණ වාර්තාවේ නිරීක්ෂණයන්හි ඇතුළත්. 2016 මැයි මාස 31 දින වවුචර අංක FC.97 මගින් ඇමරිකානු ඩොලර් 54,000ක් ගෙවා තිබුණද එකී වටිනාකම තීරණය කළ ආකාරය මුදල් ලබාගත් පරිහරණය කළ පුද්ගලයන් පිළිබඳ තහවුරු වී නැහැ. ක්‍රිකට් ඒඩ් නම් ආයතනය හරහා 2016 මැයි මාස 23 වනදා සිට 2018 දෙසැම්බර් මාස 31 වනදා දක්වා 3,28,07,101 මුදලක් පුණ්‍යාධාර ලෙස ගෙවා ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. ක්‍රිකට් ඒඩ් සමාගම සඳහා විදේශ මුදල් ගිණුමක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලුම් කළද ශ්‍රී ලංකා මහ බැංකුව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන් පරිබාහිරව ආරම්භ කර ඇති ක්‍රිකට් ඒඩ් ගිණුම කවුරුන් ආරම්භ කරන ලද්දේද කවුරුන් පාලනය කරන්නේද අදාළ අනිකුත් ගණදෙනු සිදු කරන්නේ කවුරුන්ද යන්න තහවුරු වී නැහැ. 2016 වසරේදී ක්‍රිකට් ආධාර වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ අරමුදල් උත්පාදනය වෙනුවෙන් පවත්වන ලද වැඩසටහනකට වියදම් කර ඇති මුදල රුපියල් 1,48,32,506ක්. ඉන් උත්පාදනය කර ඇති මුදල 1,30,28,000ක් ලෙස දක්වා තිබෙනවා. නමුත් එමගින් උපයා තිබූ ආදායම 47,195ක් වූ අතර එම මුදල රැස් කළ ආකාරය සහ මුදල් සමාගම වෙත නිවැරදිව ලැබුණේද යන්න තහවුරු වී නැහැ. ක්‍රිකට් ඒඩ් සමාගම විසින් මේ දක්වා ඍජු හෝ වක්‍රබදු සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති අතර බදු මුදල් ගෙවීම සිදු කර නැහැ. මෙවන් අකටයුතුකම් සහ මූල්‍ය වංචාවන් සිදු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙනුවෙන් දැන්වත් නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද?